අපි ඉදිරිපත් කරපු 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය පිළිබඳව දීර්ඝ වශයෙන් කරුණු අධ්‍යයනය කිරීමේ අවශ්‍යතාවය ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ නායකවරුන්ට තිබුණා. ඒ අනුව ඒ ආරාධනාව මත ඇවිල්ලා අද අපි දීර්ඝ වශයෙන් මේ පිළිබඳව සාකච්ඡාවක් පැවැත්තුවා. ඔබතුමා කොහොමද සර්වපාක්ෂික ආණ්ඩුවකට කොහොමද ඔබතුමාගේ සහයෝගය ලබා දෙනවද? මොකක්ද මේ පිළිබඳව? දැන් මේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය සර්වපාක්ෂික ආණ්ඩු සම්බන්ධ කිසිම අදාළත්වයක් නැහැ. සර්වපාක්ෂික ආණ්ඩු පැවැත්වීම සඳහා ව්‍යවස්ථා සම්පාදනය කිරීමේ අවශ්‍යතාවයක් නැහැ. පවතින ව්‍යවස්ථාව තුළම සර්වපාක්ෂික ආණ්ඩු හදන්න පුළුවන්. ඒ සඳහා අවශ්‍ය වෙන්නේ දේශපාලන පක්ෂවල එකඟතාවය පමණයි. අපි සාකච්ඡා කරේ 22 වෙනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවේ ප්‍රතිපාදන සම්බන්ධව ශ්‍රී ලංකා නිදහස් පක්ෂයනුත් යම් යම් වෙනත් කරුණු ඉදිරිපත් කරා. ඒවා පිළිබඳව ඒ සංශෝධනයන් සලකා බලන්න පුළුවන්ද බැරිද කියන කාරණය තමයි සාකච්ඡා කරේ. කොහොමද ඉදිරි වැඩකටු කියන්නේ දැන් ඔබතුමාලාගේ දැන් මේ ජනතාව බලාපොරොත්තු වෙන කඩිනම් මේක පාර්ලිමේන්තුවට ගෙනල්ලා කිසි ඔව් මේක දැන් ඊයේ දිනේදී ගැසට් පත්‍රයේ පළ කරගන්න ප්‍රසිද්ධ කරන්න අපි නියමයක් දීලා තියෙනවා. තව දවසක් හෝ දෙකක් ඇතුළතදී රජයේ මුද්‍රණාලයෙන් මේ ප්‍රසිද්ධියට පත් කරනවා. ඒ ගැසට් පත්‍රය නිකුත් කරාට පස්සේ අපි පාර්ලිමේන්තුවට දවස් 7ක් යනකොට ඉදිරිපත් කරන්න පුළුවන් න්‍යාය පත්‍රයට. ඒ ආකාරයට අපි කිසිදු ප්‍රමාදයකින් තොරව ඉදිරිපත් කරන්න කටයුතු කරනවා. ජනතාවගේ ප්‍රශ්න වලට තාම විසඳුමක් ලැබිලා නැහැ. තාමත් සාකච්ඡා මට්ටමේ තමයි සෑම කරුණක් තියෙන්නේ. ඔව්. 20ක් සංශෝධනයද නැත්නම් සර්වපාක්ෂික ආණ්ඩුවද? ඇයි මේ தත්ත්වය තාමත් පවතින මේ ආකාරයට? ඔව් දැන් අපි මේ වගකීම බාර ගන්නකොට සියල්ල අඩාල වෙලා තිබුණේ. අපි බිඳුවේ ඉඳලා තමයි මේක පටන් ගත්තේ. ඒක පැත්තකින් ආර්ථික අර්බුදයේ විසඳන්න කටයුතු කරන්න ඕන. ආර්ථික අර්බුදයේ අපිට විසඳන්න බෑ. දේශපාලන අර්බුදයේ විසඳ ගන්නකම් ඒ සඳහා අපිට ජාත්‍යන්තර ආයතනවල සංවිධානවල වගේම අපිට අපේ මිතුරු රාජ්‍යයන්හි සහයෝගය ලබා ගන්න ඕන. ඉතින් ඒ සෑම ආයතනයක්ම සෑම රටක්ම අපෙන් ප්‍රශ්න කරන ප්‍රධානම කාරණය තමයි අපේ රටේ ප්‍රජාතන්ත්‍රවාදය තවදුරටත් ස්ථාපිත කරන්න ඕන, නීති ආධිපත්‍ය තහවුරු කරන්න ඕන, ඒ සඳහා අවශ්‍ය නීති රීති සම්පාදනය වෙන්න ඕන කියලා. ඒ වගේම ජාතික සමගිය ඇති කිරීම සඳහා අවශ්‍ය පියවර ගැනීම සිදු කළ යුතුයි කියලා. ඉතින් මේ දෙකම සමගාමීව කරගෙන යනවා. මගේ පැත්තෙන් මේ ව්‍යවස්ථා ප්‍රතිසංස්කරණ කරනා වගේම ගරු අග්‍රාමාත්‍යතුමා, ජනාධිපතිතුමා, මහා බැංකුව මුදල් අමාත්‍යාංශය යනාදී එකතු වෙලා ආර්ථික අර්බුදය විසඳීම සඳහා පියවර ගනිමින් තිබෙනවා. අපි විශ්වාස කරනවා තව සති කීපයක් යනකොට සාමාන්‍ය තත්ත්වයට හරව ගන්න අපිට හැකියාව ලැබෙයි කියලා. ජාත්‍යන්තර සහයෝගයක් තියෙනවද වර්තමාන රජය සම්බන්ධයෙන්? යම් කිසි කලකිරීමක් නේද තියෙන්නේ ජාත්‍යන්තරේ? ඔව්, ජාත්‍යන්තරේ කලකිරීමක් තියෙන නිසා තමයි මේ ප්‍රශ්න ඇති වුණේ. දැන් ඒ කලකිරීම ඉවත් කර ගැනීම සඳහා තමයි අපි විශාල වශයෙන් නීති ප්‍රතිසංස්කරණ විශාල ප්‍රමාණයක් සිද්ධ කරන්නේ. ඉතින් ඒ වගේම අපි මේ සහජීවනය පිළිබඳව ව්‍යාපෘති ගණනාවක් ක්‍රියාත්මක කරනවා. ඒ සම්බන්ධව ජාත්‍යන්තර මූල්‍ය අරමුදල ඇතුළු අනිකුත් සංවිධාන එක්ක අපි දිගින් දිගටම සාකච්ඡා කළා පහුගිය දවස්වල. ඉතින් ඒගොල්ල සෑහීමකට පත් වෙමින් සිටිනවා අපි ගෙනියන ක්‍රියාදාමයේ සම්බන්ධව. IMF එක ඇවිල්ලා මේ දැන් සාකච්ඡාවල ඉන්නේ මොනවාගේ සපිර දෙලේ ලැබෙයිද? යම් කිසි සාධාරණත්වය IMF එකේ ඉලදරින්ගේ මොනවාගේ තත්ත්වයක් උදා වේද? ඔව්, අපි මගේ පැත්තෙන් සාකච්ඡා කරුනේ නීති ප්‍රතිසංස්කරණ සම්බන්ධව. ඒ සම්බන්ධයෙන් ඔවුන් සෑහීමකට පත් වෙලා තිබෙන බව පෙනෙන්න තිබෙනවා. අනිකුත් ආර්ථිකමය කරුණු සම්බන්ධව ඒ අදාළ අංශ විසින් සාකච්ඡා පවත්වාගෙන යනවා. අපි විශ්වාස කරනවා මේකෙන් යම් කිසි අපිට සහනදායක පිළිතුරක් ලැබෙයි කියලා. සනෝසින් ජනතාවට තව කොච්චරකල් බලන්න ඉන්නේ වේද මේ තත්ත්වය මගහැර ගැනීමද? මට නිශ්චිත කාල සීමාවක් සඳහන් කිරීමට තරම් හැකියාවක් නැහැ. නමුත් යම්කිසි කාල සීමාවක් මේ ප්‍රශ්න වලින් ගොඩ එන්න ගත වෙන බව අපිට පෙනෙන්න තිබෙනවා. පුවත් දෙසනින් දැනගන්න ලක්දරන අපිව සබ්ස්ක්‍රයිබ් කරන්න, වීඩියෝවට ලයික් කරන්න, කමෙන්ට් කරන්න, ෂෙයා කරන්න අමතක කරන්න එපා.